ශ්‍රීලංකා පොදු ජනපෙරමු නේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණියා. මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. එහිදී මහා සංඝරත්නයේ විසින් පිරිත් සජ්ජායනක්ද සිදු කර නාමල් රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද එක්කර සිටියා. මට මතක් වෙනවා අපේ ජනාධිපතිතුමා 2005 වර්ෂයේ පළවෙනි ජනාධිපති ඡන්ද සටනේදී විද්‍යාලංකාර පිරිවෙනේ ආශිර්වාද ලබා ගත්ත විද්‍ය එතුමා එදා මැතිවරණ මහලේකම් කාර්යාලයේ නාම යෝජනා භාර දීලා කෙලින්ම විද්‍යාලංකාර පිරිවෙනට පැමිණිලා ධාතුන් වහන්සේලා වන්දනාමාන කරලා මේ වේදිකාව මත හාමුදුරුවෝ 100කට වැඩි පිරිසක් සෙත්පිරිස සජ්ජායනා කරලා ආශිර්වාද ලබාගෙන මේ සටන ආරම්භ කළා. ඒ වගේම ජයග්‍රහණය කරලා 2005 නොවැම්බර් 19 වෙනිදා පළමුවම විද්‍යාලංකාර පිරිවෙනට පැමුණා මට මතකයි. ඒ වෙලාවේ ධාතු මන්දිරයට එතුමා යන වෙලාවේ නායක හාමුදුරුවෝ එක්ක සඳහන් කළේ මේ ජයග්‍රහණය ආශ්චර්යයක්. එහෙමනේ ජයග්‍රහණ ආශ්චර්යය. එදා ඒ ආශ්චර්යය උන නිසා තමයි වර්තමානයේ අපට මේ ආකාරයෙන් රටේ කටයුතු කරන්න පුළුවන් ශක්තිය ලැබුණේ. අනතුරුව නාමල් රාජපක්ෂ මහතා පැමිණියේ කැලණිය රාජමහා විහාරස්ථානයේ වෙතයි. කැලණිය විහාරස්ථානයේ පැමිණි නාමල් රාජපක්ෂ මහතා එහි ආගමික වතාවත් සිදු කරමින් ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව කැලණිය විහාරාධිපති මහාචාර්ය කොළුපිටියේ මහින්ද සංඝරක්කිත හිමියන් දහමුවේ උන්වහන්සේගේ සුවදුක් විමසීමටයි කටයුතු කළේ. ඉතින් මැතිවරණයකට සූදානම් වෙනවා. පැහැදිලි මැතිවරණයක් නේ දැන් ඉන්නේ. 21 වෙනිදා වෙනකොට ඒකට සූදානම් සියලු දේශපාලන පක්ෂ. දැන් කැලණිය ආවා බෙල්ලන්විල ඉල වැඳ පුදාගෙන තමයි වැඩ ආරම්භ කරන්නේ. දේශපාලනඥයෙක් විදිහට අපි හැමෝටම තියෙන්නේ අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අභියෝග. තා ජනතාව එක්ක මැතිවරණ ව්‍යාපාර නියලීමේ අභියෝග. එහෙම නැතුව අපි එක එක කියන අභියෝග කරගන්න මේක බොක්සින් ෆයිට් එක නෙවෙයි නේද? ඉතින් අපේ අභියෝගේ තියෙන්නේ අපි දින පොරොන්දු ක්‍රියාත්මක කරන්නේ. අනතුරුව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද උපස්සරුවේ කඩුවෙල නවගම ශ්‍රී පත්තිනි දේවාලයේ වෙත පැමිණියා. එහිදීද ආගමික වතාවත්වල යෙදුණේ මහතා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. යම් කිසි කෙනෙක්ට මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් බිඳුවට වටන්න LTD ක්‍රස්තවාදී ඩයස්පොරාව බලන් ඉන්නවා. ඒ වගේම මෙදා අපි එක හිටපු අයත් අද විරුද්ධව කියලා බලාගෙන ඉන්නවා. බෑ ඉතින් අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මෙරටේ දේශපාලන සංස්කෘතිය සහ ප්‍රතිපත්ති මාලාවක් එක්කතුමා දේශපාලනය කරේ. උද්ගලය පදනම් කරගෙන නෙවෙයි. ඉතින් පැහැදිලිවම අපි බලමු ජනතාවට තීන්දුව තියෙනවා. මේ අතර නාමල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ අගරදුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් මුණගැසීමට කොළඹ අගරදුගුරු නිල නිවසට පැමිණියා. මේ අතර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද ඓතිහාසික රුවන්වැලි සෑරදුන් වෙදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. කියන්න ලේසි කරන්න අමාරුයි. සර යුද්ධ තියෙනකොටත් එහෙමනේ. කී දෙනෙක් යුද්ධ ඉවර කරාද? ඒවා කරන්න නම් පරිණත බව, අත්දැකීම, බුද්ධිය, එක්ම නිර්මාණශීලී බව කරලා පුරුදු තියෙන්න ඕනේ. නායකත්වය දීලා වැඩ කරලා ඔප්පු කරලා පෙන්ලා තියෙන්න ඕනේ. ඒවා නැති කෙනෙකුට ඇවිල්ලා තිය ඔරිජිනල්ට කියන්න පුළුවන්. හැබැයි කරා කිව්වට වැඩේ වෙන්නේ නැහැ. මේ රටේ විධායක බලතල හොසි කරා කියලා සත පහක් වැඩක් වෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ බහුතරය දූෂිතේ හොරු. විධායක බලතල අයින් කරොත් ඒ හොරුන්ට මේක රජ දහනක් වෙනවා. ඒකන්ද විධායක බලතලේ තියෙන තැනට හරිමිනියෙක් ඇවිල්ලා කොන්දපණ තියෙන ඉස්සෙල්ලා හොරු ටික සුද්ධ කරන්න ඕනේ. ඊළඟට දූෂණයට අදාළව වැඩ කළ යුතු ආයතන ටික පිරිසිදු කරන්න ඕනේ. ඒවා කරලා වැඩ කරන්න පුළුවන් පළපුරුද්ද තියෙන, කැපීම තියෙන, පරිපාලනයේ දක්ෂයෙක්. ඒවා කියන වෙලාවට හැමෝන්ටම කරන්න බෑ. අයිවාරු ගන්න සමහරුන්ට මං හිතන්නේ පාදේශ සභාවක් මෙහෙව ගන්න එක උනල් ලේසි නෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒවා හුඟක් ගැඹුරින් අධ්‍යයනය කරලා අත්දැකීම් මත පිහිටලා කරන්න ඕන වැඩ. 13 News ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට. දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.